ලස්සේ ලස්සන ජීවත් වෙන්න. ලස්සන ජීවිතයක් ගත කරන්න. ලස්සනට ඇදලා කොයි හරියන්න. විශේෂයෙන් කියනවනම් අපි අස්සයි අපිව තව තවත් ලස්සන වෙනවට. කුටිම කුවත් අපි තැනකට ගිහිල්ලා අපි වාකර්ෂණය වෙනවනම් අපිට ඊට වඩා දෙයක් නෑ. ලස්සනෙහිත් ලස්සන මිනිසු දිහා බලන්නේ ලස්සන විදියට. ඒ වගේම තමයි කැතෙහිත් ලස්සන මිනිසු දිහා බලන්නේ කැත විදියට. ඒක තමයි දැන් තියෙන සමාජයේ ස්වභාවය. ප්‍රේමි. ප්‍රේමි කියන්නේ ඉතාමත් සරල ජීවිතයක් ගත කරපු හැමෝමත් එක්ක කතා බහ කරපු නිහතමානී චරිතයක්. නමුත් අයගේ වූ ඒ සරල ජීවිතේ, එයට විඳින්න තිබුණු ඒ ජීවිතේ ඇගින් ගිලිහී යන්න ඇයට වැඩි කල ගත වුණේ නැහැ. ජීවිතේ හරිම සංකීර්ණයි. මෙච්චර හොඳට හිටපු රේමිට මොකද වුනේ? කවුද රේමිගේ ජීවිතයට ආපු ඒ මාරයා? රේමි කියන මේ තරුණිය පළවෙනි පාර ගැබ් ගනිද්දී ඇයට වයස අවුරුදු 17යි. ඇයට මුලින්ම හම්බුනේ පිරිමි දරුවෙක්. ඔහුගේ නම ජේව්. වසර දෙකක් මෙහෙම ගත වෙද්දී මේ පුංචි පුතාවයි රේමිවයි දාලා රේමිගේ සැමියා රට යනවා අලුත් රස්සාවක් හොයාගෙන. රේමි සහ ජේව් බලාගෙන හිටියා තාත්තලු රස්සාවට ගිහින් සල්ලි ටිකක් ගෙදට්ටි වෙනකම්. නමුත් තාතයෙන් ප්‍රතිචාරයෙන් නැති නිසා, අර පුංචි පුතාට කන්න දෙන්න ඕන නිසා රේමි අලුත් රස්සාවකට බහින්න පටන් ගත්තා. රේමිට දැන් වයස අවුරුදු 20ක් වෙනවා. අවුරුදු 20ක තරුණියක් කියන්නේ හැමෝගෙම ආකර්ෂණීය දිනා ගන්න පුළුවන් වයසක්. ඉතින් මේ රේමි කඩයක් යන කඩයක් ගන්න ගිහින් රැකියාවක් හොයන්න පටන් ගත්තා. නමුත් ඇයට කිසිම උපාධියක් නැති නිසා ඇට රැකියාව හොයාගන්න ගොඩක් අමාරු වුණා. හැමදාම අසල්වාසීන්ගේ ඤැපෙන්න බැරි නිසා, මේ ඩ්‍රයිව් කියන පුංචි පුතාට කන්න දෙන ඕනෙත් නිසා, මේ දෙන්නට ජීවත් වෙන්න මාර්ගයක් තියෙන්න ඕන නිසා රිමි දෙපාරක් හිතුවේ නැහැ. ක්ලබ් එකක ඩාන්සින් ගර්ල් කෙනෙක් විදිහට රැකියාවක් කරන්න පටන් ගත්තා. මාස 6ක් විතර මෙහිම ගත වෙද්දී රේමිට දැනගන්න ලැබුණා අර රේමිගේ රට ගිය පෙම්වතාට අලුත් ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කියලා. නමුත් රේමි දුකටපත් උනේ නැහැ. මොකද රේමිට ඒ වෙද්දී රේමිගේ මුළු ජීවිතේම වෙලා තිබ්බේ අර පුංචි පුතා ඩ්‍රයිව් විතරමයි. අවුරුදු 6ක් විතර මෙහිම ගත වෙද්දී ප්‍රීමියර් ක්ලබ් එකේ ඩාන්සින් ගර්ල් කෙනෙක් විදියට බාරගත්තු රස්සාවෙන් අයින් වෙනවා. ප්‍රීමිට පොඩි කාලේ ඉඳන් තිබුණු විද්‍යාව ගැන සිහිනය ඉටු කරගන්න නැටමකක් පැවතුනා. දැන් ප්‍රීමිට වයස අඩු 34යි. ඇයි දැන් හෙදියා? ප්‍රීමි හිතුවාගේ ජීවිතය දැන් ලස්සනට ගෙවන්න පුළුවන් කියලා. මොකද ඇයි දැන් විද්‍යාවක් නිසා. ඉතින් මෙන්න මේ අතරේ මේ පාරවට සම්බන්ධ වෙනවා අලුත් සමාජිකයෙක්. ඒ තමයි මයිකල්. මයිකල් කියන්නේ වයස අවුරුදු 40ක් වෙන තනිකඩ ජීවිතයක් ගත කරන පුද්ගලෙක්. රේමි ක්ලබ් යන කාලේ තමයි මේ මයිකල් කියන පුද්ගලයාත් එක්ක පළවෙනි පාර කතා කරන්න පටන් ගත්තේ. ඉතින් ਉਹ දිගින් දිගටම රේමිත් එක්ක කතා කරන්න පටන් ගත්තා. කොහොම හරි මයිකල් මේ රේමිට කැමැත්තක් සහ ආශාවක් දක්වනවා. විටින් විට රේමිට නොහැගෙනසේ මයිකල් රේමිට ලං වෙන්න පටන් ගත්තා. කොටිම්ම කිව්වොත් මයිකල් ලැහුව රේමිගෙන් ප්‍රේමසම්බන්ධතාවයක් පටන් ගමුද කියලා. නමුත් රේමිය එකහෙලාම බෑ කියනවා. මෙන්න මේ වෙලාවේ ඉඳලා තමයි මයිකල්ගේ හිත වෙනස් වෙන්න පටන් ගත්තේ.
2005 මාර්තු 3 වෙනිදා මීරි වැඩරළ ඇද්දී මයිකල් කියන මේ පුද්ගලයා මීරිව පැහැර ගන්නවා. පැහැරගෙන මයිකල් මීරිව මයිකල්ගේ ගෙදර රන් යනවා. ගෙදර රන් ගිහිල්ලා මයිකල් මීරිට පුදුම විදිහට වද දෙන්න පටන් ගන්නවා. වද දීලා මයිකල්ගේ තියෙන සිරු මාෂාවන් ඉටු කර ගන්න මයිකල් පොරබදිනවා. 372 bank and arrive. Are you actually out with the subject? I am parking right next to the squad right now. මීරි ගෙදර එන්න පරක්කු නිසා ඩ්‍රිව් කලබල වෙනවා. ඔහුට කරගන්න දෙයක් නැහැ. මොකද මීරිගේ ෆෝන් එකත් වැඩ කරන්නේ නැති වෙනවා. ඩ්‍රිව් හොඳටම බය වෙලා ඔහුට අන්තිමට ඉතුරුනේ පොලිසිය පිටි විතරයි. කර්ම අපි හැමෝටම බලපානවා. ඒක කොයි වෙලාවෙදිද කොයි මොහොතෙදිද කියලා කියන්න අපි කවුරුවත් දන්නේ නැහැ. 2005 මාර්තු 3 වෙනිදා රේමිගේ ජීවිත කතාවේ අවසාන පිටුව මෙහෙම දෙයකින් ඉවර වෙයි කියලා රේමි කවදා හිතන්නේ නැතුවේ. හරියටම මාස 10කට පස්සේ, ඒ කියන්නේ 2006 ජනවාරි 3 වෙනිදා මයිකල් විනත් රටකට පැන ගන්න හදනවා. ඒ පැන යන අතරේ මයිකල්ව පොලිසියට කොටු වෙනවා. පස්සේ මේ මයිකල් කියන මිනිමරුවා මේ වගේ කාන්තාවන් 3 දෙනෙක් මේ ආකාරයටම ඝාතනය කරලා තියෙනවා කියලා උන්පා පොච්චාරණය කරනවා. ජීවිතේ යන ප්‍රශ්නවලට තීරණයක් ගන්න ඕනේ ගොඩක් කල්පනා කරලා. ඒ තීරණ මුළු ජීවිතේම හරවන්න පුළුවන්.